बंकि हमें दिन बिल्कुल नम यूट्यूब चैनल तो हम सब्सक्राइब करना तो सब्सक्राइब पन सब्सक्राइब करो तो हम दान वीडियो को गले वीडियो स्क्रीन के टेने इतो कोटे अत्तर में होंगे काल गिनता में फिक्स डिपॉजिट संबंध में वीडियो का कारण मास दहायक में तो मास और उत्तर के तरफ पास है अत्तर में गुड़ा के वेनास फैला दिए नो अरे चला के अन्य अत्तर में सी एट विसी पहा विसी हाथा वितर तीव काल का मैं वीडियो शांति मिट वगैरह दैन सी एट आटाई ඒවගේ බැස්මත්තියන තොර ගොඩක් කට්ටිට දැන් දැරගණ්ඩවන කෝමද අම්බෙන්න කියලා ඉන්ට්‍රස්ටේම් හරිද මං පීපල්ස් බැංකුවේ සහ සම්පත් බැංකුවේ ආශ්‍රිතයෙන්තයි මේ කියන්න තොර පෞද්ගලිකන්සේ රාජ්‍යන්සේ දෙකම කවර එතොට පීපල්ස් බැංකුවේ දැන් රුපියල් දාහක් ගණ්ඩ අඩුම ගාන එක් ලක්ෂ හැට පන්දාත් දාණ්ඩුව හරිද එහෙම එකක් තියෙනවා. ඒක 1000ක් ගන්න 165000ක් දාන්න ඕන. හරි. එතකොට ඉස්සර දාන්න ඕනේ ඇත්තටම ලක්ෂ 6ක්. ඒ කියන්නේ මං කියන්නේ සීට 20 ගණන් වල තියෙන කොට 60000 ඒ වගේ දැම්මොත් ඇති. ඒ කියන්නේ අපි ගත්තොත් සීට 20 ගණන් ගත්තා. හරිද? සීට 20 ගණන් ගත්තොත් ඒක 60000ක් දැම්මොත් මාසෙට රුපියල් 1000ක් ගන්න පුළුවන්. මම මේ මාසෙකට ගණන් කියන්නේ අවුරුද්දකට දාලා මාසෙ ගන්න. ඉස්සර රුපියල් 60000ක දැන් 165000ක් දාන්න ඕන. කොහොමද හිතා ගන්න කොහොම බැස්සිලා බැස බහැලා. හරිද? ඒ රුපියල් 1000ක් ගන්න. ඒත් රුපියල් 10000ක් ඔයාට මාසෙට ඕන නම් දැන් දාන්න ඕනේ 1650000. හරිද? ඉස්සර මීට අවුරුද්ද කාලින් ඇතරව දාන්න ඕනේ ලක්ෂ 6යි. ලක්ෂ 6 එක තමයි 1650000 වෙලා තියෙන්නේ. රුපියල් 10000ක් ගන්න. ඊට පස්සේ මාසෙට ලක්ෂයක් ගන්න ඕන නම් ඉස්සර දාන්න ඕනේ ලක්ෂ 60ක් වගේ. හරිද? දැන් දාන්න ඕනේ 1 කෝටි 65 ලක්ෂයක්. නොහොඳට පද දෙන්න මාසෙට රුපියල් ලක්ෂයක ආදායමක් ගන්න ඕන නම් 1,65,00,000ක් ගන්න ඕන. හැබැයි මෙතනදී මම විත්හෝල්ඩින් ටැක්ස් අඩු කර ටැක්ස් එක අඩු කරලා නැතුව කිව්වේ අඩු කරන්නේ නැතුව. එතකොට තව 5%ක් ඕකෙන් කැපෙනවා. මම 10,000ක් ඕගොල්ලන්ට ගන්න කිව්වේ. කියන්නේ ඉස්සරට වඩා 3 ගුණයක් අපි සල්ලි දාන්න ඕන හැම වෙලෙම. හරිද? එහෙම දෙයක් තියෙනවා. එතකොට අපි සම්පත් බැංකුවේ ගත්තොත් ඊට වඩා පොඩ්ඩයි ඒ කියන්නේ අරක 7.5 රේට් එක මන්ත්‍රී ගන්නවා නම් පීපල්ස් බැංකුවේ දැන් මේකේ විලා 108යි. හරිද? එතකොට පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ. ඒ කියන්නේ දැන් රුපියල් 1000ක් ගන්න අරක 165000 තියන්න ඕන 100000 මේකේ 63000ක් 61000ක් ඒ වගේ තියන්න ඕන. ඒ කියන්නේ ලুকু වෙනස්කම් නැහැ. හරිද? ඉස්සර 120 21 25 දැන් ඔය මන් දන්න කට්ටිය හිටියා ඒ කාලේ දැම්මා කෝටියක් 130 ගානේ අවුරුදු 5කට ඒගොල්ලන්ට සෑහෙන එකක් එනවා. ඒ කියන්නේ ඩබල් ත්‍රිබල් වෙලා එනවා දාපු ගාන. හරි. එතකොට ඒක තමයි. හරිද? ඊට පස්සේ අපි අවුරුද්දක් තියන්න ගත්තොත් දැන් මේ මාස්පතා පොලියනේ මං කිව්වේ 110ක් තියන්න ගත්තොත් එහෙම පීපල්ස් බැංකුවේ දැන් රේට් එක අනුව. ඒ කියන්නේ 7.75. හරිද? එහෙම රේට් එක අනුව ගත්තොත් එහෙම 77500 පොලිය එනවා. ඒ කියන්නේ දසලක්ෂ 77500ක් ගන්න පුළුවන්. හරි. එතකොට ගත්තොත් බීපස් බැංකුවේ දැන් මම නෝමල් රේට්ස් කියන්නේ යන්නේ මාස 3 8.7ක් හම්බෙනවා. මාස 6 7.25ක් හම්බෙනවා. මාස 12 108ක් හම්බෙනවා. හරිද? එතකොට දැන් මේ සැරේ දැන් ෆික්ස් ඩිපෝසිට් රේට් අඩුයි දැන් අඩු වෙලා කියලා වෙන වෙන තැන්වල දාන්න යන්න එපා. මම දැක්ක අලුත් අලුත් ප්ලාන්ටේෂන් වර්ග ඇවිල්ලා තියෙනවා. නම් කියන්න ඕනේ ඕවල දාන්න කියලා. ඕවල ඇත්තටම සමහර ඒවල පිරමීඩ ආකාරයක් තමයි ඕවල ක්‍රියාත්මක වෙන්නේ. ඔය වගා වලින් ඔච්චර සල්ලි හොයන්න පුළුවන්ද කියන එක උගුල්ලම තාර්කික බුද්ධියෙන් හිතලා බලන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා. මම කියන්නේ වෙන වෙන ඒවලට යන්න එපා. බැංකු වල දෙන්න පුළුවන් රේට් එක තමයි උපරිම රේට් එක. ඒ ද්‍රවශීලතා අනුව ඒ දෙන්න පුළුවන් රේට් එක. ඔය සමහර පිළිගත් ඔය දැන් පීපල්ස් ෆයිනෑන්ස් අපි ගත්තොත් එහෙම ඔය තියෙන පීපල් ලීසින්
ඒ වගේ වැලිබැල් ෆයිනන්ස් ඒ වගේ ලීසිං වලට යනවන ඒ වගේ ගුඩා කාලය හිටපු කට්ටිය ඇරෙන්ඩ යනවා මිසක් ලීසිං වල මං කවදත් රෙකමන්ඩ් කරන්නේ බැංකුවල දෙන්න පුළුවන් රේට් එක තමයි ඕක. තුර මං දැක්ක 136ම දාලා තියෙන සමහර ප්ලාන්ටේෂන් එක එක නිර්නාමිකවත් දාන ඕවලට නම් අහු වෙන්න යන්න බා. තුර ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට්ස් ඇවිල්ලා ෆික්ස් ඩිපෝසිට් වලට දැන් යන්න පුළුවන් ඉඩම් ගන්න එක. ඉස්සර කරේ මට අවුරුද්ද කරගෙන ඉඩම් විකුණලා FD දැම්මා. ආර් විකුණලා FD දැම්මා. දැන් කරන්න ඕනේ AFD විඩ්‍රෝ කරලා එක්කෝ ඒ පොලි වලින් එක්ක ඉඩම් ගන්න ඕනේ, එක්කෝ අර දාපු මුල් මුදලෙන් ඉඩම් ගන්න ඕනේ. කාර් ගන්න එක වාහන ගන්න එක නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද යම් කිසි මේ ඡන්ද පොරොන්දු මත හෝ ක්‍රමානුකූලව වාහන ගෙන්නන්න පටන් ගත්තොත් වාහන අඩුවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න. ඩොලර් ගන්න එක කෝකටත් අවුලක් නැහැ. මොකද තාම ණය ගෙවන්න පටන් ගත්තේ නැති හින්දා. ඊට අමතරව බිට්කොයින් සහ ඒ ආශ්‍රිත ක්‍රිප්ටෝ කරන්සි ගැන දැනුමක් තියෙනවා නම් ගත්තර කමන්නේ මගෙත් ඔය දාලා තියෙනවා වීඩියෝස් වගේ Google බලන්න පුළුවන්. ඕවා තමයි ෆික්ස් ඩිපෝසිට් සම්බන්ධයෙන් තියෙන්නේ. දැනට සෑහෙන ගාණක් දාන්න වෙනවා. ඒ වුණාට තමන්ගේ එදිනෙදා වියදම් ඉමර්ජෙන්සි ෆන්ඩ් එකක් තියාගෙන අනිත්‍යව ෆික්ස් ඩිපෝසිට් දැම්මට අවුලක් නැහැ. තියෙන රුපියල් හැරි කමක් නැහැ. නිකන් තියන් ඉන්නවට වඩා පුළුවන් තරම් ඉඩම් හොඳ තැන් වලින් ඉඩම් අරගෙන ගෙවල් හදලා රෙන්ට් එකට දෙන්න පුළුවන් නම් සමහර කට්ටිය ඒ පැති වලින් හැමතැනින්ම ඉඩම් ගන්නවා. එහෙමත් තියෙනවා. ඔය වගේ දේවල් තමයි සමහර බයින් ඇන් සෙලින් බිස්නස්ස් කරනවා. පුළුවන් ශක්තිතමද කරන්න මේ ඔන්න ඔහොම තමයි දැනට ෆික්ස් ඩිපෝසිට් රේට් යන්නේ. තව දෙයක් සීනියර් සිටිසන් ඒ ෆික්ස් ඩිපෝසිට් එක ඉස්සර 115 තිබ්බනේ. ඒක මේ රේට් වැඩි වෙච්ච කාලේ ටක් ගාලා එක අයින් කරගත්තා. ඒක කාටවත් කට්ටිට දැනුන්නේ නැහැ. හරිද? ඒක තිබ්බනම් අදටත් සෑහෙන්න හොඳයි. 115ක් උපරිමේ දාන්න පුළුවන් වුණා මාසිකව 113ක් විතර ගන්න තිබ්බා. 13ක් 14ක් විතර. එතකොටම අර වාසියක් තියෙනවා. ඒක ආයි අඳුනවා දෙයි කියලා ආයි මම දැක්ක තැන් වල ලියලා තියෙනවා. බලමු මේ ගැන අවධානයක් හම්බුනොත් හොඳයි. නැත්නම් මේ ෆික්ස් ඩිපොසිට් රේට් වලට ලොකු රිටර්න් එකක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. පේනවනේ. මේක න තුන් ගුණයක් අපි දාන්න ඕන හැම වෙලෙම. වැඩියෙන් ඉස්සෙම අවුරුද්දකට වඩා. ඒක නිසා මේකේ දේවල් තමයි මේ දැන් පවතින්නේ. අපි බලමු ඉස්සරහට රේට්. හොඳම බැංකු ගත්තොත් එහෙම පෞද්ගලිකන්සි නම් දැනට කමර්ෂියල් බැංකුව අපි ගත්තොත් සම්පත් බැංකුව තියෙනවා. ඊට අමතරව DFCC බැංකුව තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය ගත්තොත් එහෙම NSB බැංකුව තමයි උඩින්ම ඉන්නේ. ඊට පස්සේ පීපල්ස් බැංකු, ඊට පස්සේ BOC බැංකු, ග්‍රාමීය බැංකුව. ග්‍රාමීය කියන්නේ RDB එක. ඒ අරෙන්ට සමෘද්ධි ප්‍රාදේශීය වශයෙන් හදලා තියෙනවා. වැඩි රෙකමන්ඩ් කරන්න ඔගොල්ලෝ දැකලා දැනලා ඇති ඔය සනසේම බැංකුවල අරන් පැනලා යනම් මනම් තියෙනවා. ඉතින්සා ඒව ගැන හිතලා දාන්න. කොහෙවත් වැඩි පොලිය කියලා 10, 12, 14, 15, 20 මේ අවස්ථාවේ දෙන්න බෑ කිසිම හේතුවක් මත. ඒ නිසා ඒ ගැන හොඳට අවධානය යොමු කරගෙන ඉන්න. එහෙනම් නැවත විදිහකින් නැවත හමු.